कॉस्ट ऑफ सेक्स नमो अपगे सीमा सहित पॉडकास्ट मालावे समाज आरक्षण नमो तुंगवने कथांगेट ओबव सादरेन पिलिगन्नवा मे कथा बहेदी अपि साकच्छा किरीमट बलापुरुत्तु वन्नी लिंगिक श्रमिक प्रजावट समाज आरक्षण संदहा यति प्रवेशय पिलिबंदवाई ए संदहा अपित समग एकतु वन्नी पुत्तलम प्रजादिरिय पदनमे इंद्राणी कुसुमलता ऐव सादरेन पिलिगन्न गमन मम साकच्छाव आरंभ करनवा इंद्राणी विशेषेन्म प्रजादिरिय पदनम वैड कराने वीदिये सह लघुम हल्वल सेवय करन लिंगिक श्रमिक प्रजाव समगाई दें ओब समीपव कटेतु करन मे लिंगिक श्रमिक प्रजाव समाज आरक्षणीय संबंधेन मुहुन देन अभियोग गेन पोड्डाक अपि कथा करमु समाज आरक्षण संबंधी लिंगिक श्रमिक प्रजा मून दिन गटल पीलिबंद कथा करो समाज आरक्षण संबंधी लभन प्रति लाभ तीन बाब अभी दावा उदाहरण वैडिट मुदल वैडिटी अंट लाइकनी वायस हेटट वैडी आईट एवगे मरु अंट शिष्यत्व रक्षण क्रम एवगे अश्वसुम समृद्धि पींपड़ दिनवा पींपड़ महा विशाल गे रूपये दिशे पन हे निधांगत रोग तीयना लिंगिक श्रमिक कांतावंट मे प्रतिलाभ अत्र मुकुत लभिने लिंगिक अल्लास इलन तत्न भाव एगोल अपित पेहदील मे संबंध कथा कर लीयन सामिता मेवन तत्व निशा लिंगिक श्रमिक कांता विशेष मेघोलो मेघोलो सामजे समहार निर्धारित गुदुरा अवस्थावल तीयनवा वजिरा तम वियदम पिरीवसा गेनीम संदहा लिंगिक श्रमे लबादीमट आरंभ कला एय कोलंब पादिंची तिदरु मावाक तम दरुआन पिलिबंद वजिरा सतुटुवन नामोत ऐव पिलिगेनीमट एगे दरुआन कैमति नह मेय वैडिहिटिवियट पात्वेन लिंगिक श्रमिक स्त्रीन्गे यथार्थयक् आर्थिक प्रश्न बोडी साली खाने बोन अपने सतोष वजिरागे कथाव तवत् बहु लिंगिक श्रमिक स्त्रीन्गे यथार्थयक् वजिरा वगे स्त्रीन् गर्भिणी काले दिपवा समाज आरक्षण वेडस्टहन् वलिन् बहर करनवा මේ බහැර කිරීම නිසා ඔහුන්ට අහිමි වෙන දේවල් මොනවද සමාජ ආරක්ෂණය ගැන කතා කරද්දී විශේෂයෙන්ම අපිට කතා කරන්න පුළුවන් ගර්භණී කාන්තාවන්ගේ ගර්භණී කාලය වගේම දරුවන් වෙනුවෙන් මේ සමාජ ආරක්ෂණය කොහොමද වෙන්නේ කියන එක ඇත්තටම අපි ඉස්සෙල්ලාම බලමු ගර්භණී කාලය තුල මේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් මොනවද සිද්ධ වෙන්නේ කාන්තාවකට දරුවෙක් පිළිසිඳ ගැනීමේදී මුලින්ම පෞල් සෞඛ්‍ය සේවිකාවට අපි ඇත්තටම දැනුවත් කරන්න ඕනේ. ඒ දැනුවත් කිරීමේදී තමා මේ පෞල් සෞඛ්‍ය සේවිකාව ගෙදරට ඇවිල්ලා එයා වෙනුවෙන් කාඩ් එකක් ලියාපදිංචි කරනවා. ඒ වගේම ක්ලිනික් එකට එන්න යා දිනයක් නියම කරනවා.
ඒ කාලය තුල මේ පෙර විපරම් කාලය කියලා තමයි අපි ඒකට හඳුන්වන්නේ මේ පෙර විපරම් කාලය තුලදී එයාට පෝෂණ මල්ලක් මේ වගේ දෙයක් දෙනවා ඒ වගේ මේ පෝෂණ මල්ලේ කිරිපිටි සීනි පරිප්පු හාල් මේ වගේ පෝෂ්‍යදායී ආහාර මල්ලක් තමයි එයාට ලැබෙන්නේ මේ කාලය තුල ඇත්තටම මේ ත්‍රිපෝෂ ගන්න පුළුවන් මෙයාට ඒ වගේම නොමිලේ මේ සියල්ල ලැබෙන්නේ නොමිලේ එන්නත් කොහොමද දරුවෙක් පිලිසිඳ ගත්තට පස්සේ කොහොමද දරුවව රැකගන්නේ මෙන්න මේ කියන දේවල් හැම දෙයක්ම ලැබෙනවා ඒ වගේම තමයි මෙයාට මේ දරුවා ලැබුණට පස්සේ එයා පසු විපරම් කාලයක් තියෙනවා ඇත්තටම මේ පෞල් සෞඛ්‍ය නිලධාරියෙන් නැට මේ වගකීමෙන් බැහැර වෙන්න බැරි බව අපි දන්නවා ඒ යගේ වගකීම හා යුතුයකම තමයි මේ පසු විපරම් කාලය හා මේ පෙර විපරම් කාලය එයාගේ මේ සේවා කාලය තුල ඇත්තටම එයා වෙනුවෙන් කැප වෙන්න ඕනේ පිට ගැස්මට ඉන්ජෙක්ෂන් දෙනවා විටමින් දෙනවා මේ සියල්ල කරන්න ඕනේ මේ ගර්භණී කාලය තුල හැබැයි දරුවා ලැබුණාට පස්සෙත් මේ කියන මේ සියලු සේවාවන් එයා සපයන්න ඕනේ මේ මෑත කාලයක එක්තරා කාන්තාවකට ලිංගික ශ්‍රමික කාන්තාවක් එයාට වයස 52ක් වෙනකොට එයාට මේ පිළිසිඳ ගැනීමක් ඇති වුණා හැබැයි මේ අවස්ථාවේදී මේ ගැන ගමට එන සෞඛ්‍ය ඒ පෞල් සෞඛ්‍ය නිලධාරිනී මේ ගැන කිසිම තැකීමක් කරේ නැහැ එයාට ලැබුණේ අතරම මලදරු උපතක් දැන් අපි ඒ අවස්ථාවේ අය බලන්න යනකොට අපි දිහත් බැලුවේ මෙයාට මේ සපෝට් කරන මෙයාට උදව් කරන කෙනෙක් හැටියට එයාගෙන් මේ ගැන මං ඇහුවා ඔයාට කොහොමද ඔයාට මේගොල්ල සලකනවද කියනකොට එයා කිව්වේ අනේ මිස් මන් දිහා බලන්නේ හරියට මේ සතෙක් දිහා බලනවා වගේ බලන්නේ තව මිස් කෙනෙක් මගෙන් ඇහුවා උඹ වටේ ගිහින් ඇවිදලා ඉත් මේසරෙත් කරගෙන ආවද අන්නේ ඒ වගේ ප්‍රශ්න තමයි මේගොල්ලන්ට මේවා සැබෑ ප්‍රශ්න මම මෙතනදී මතු කරන්න කැමති ඉන්ද්‍රාණි ලිංගික ශ්‍රමික ස්ත්‍රීන් ඇත්තටම සහායක් නැති තැන පත්වන මානසික පීඩනය පිළිබඳව ඔබගේ අත්දැකීම මොකක්ද මානසිකව නිදහසක් සහනයක් ලබා ගන්න අවස්ථාවක් ලිංගික ශ්‍රමික ස්ත්‍රීන්ට තියෙනවද ඔයගොල්ලෝ වැටෙන මේ කරුණ තුල මේගොල්ල ඇත්තටම මානසික ආතතියට පව මේගොල්ලන්ව පත් වෙනවා මේගොල්ලන් දකින්න මේගොල්ලත් එක්ක කතා කරන්න පව මේ සෞඛ්‍ය නිලධාරිනියන් ගොඩක් වෙලාවට මේගොල්ල මේ මැලිකමක් දක්වනවා ඉතින් ඒ කියන්නේ මේ සමාජයෙන් ගොඩනඟලා තියෙන ලිංගික ශ්‍රමික කාන්තාව කියන ප්‍රතිරූපය තුල තමයි මේගොල්ලෝ මේ වෙනස්කම් වලට ලක් කරන්නේ. අපි දන්නවා ගොඩක් වෙලාවට ලිංගික ශ්‍රමික කාන්තාවන්ට දරුවන්ගේ උපෙන්න සහතික නැති තත්ත්වයක් තියෙනවා. මොකද අර දරුවා ඉපදෙන වෙලාවේ මෙයාගේ විස්තර මේ රෝහලෙම ලබා ගන්නවනේ. ඉතින් ඒ අවස්ථාවේදී මේ දරුවගේ උපෙන්න ලියාපදිංචි කරනකොට දරුවගේ පියාගේ නම කවුද කියන එක ඇත්තටම මේගොල්ලන්ට දෙන්න අපහසු තත්ත්වයක් තියෙනවා. මේ නිසාම මේගොල්ලෝ මඟහරිනවා. මේ ගොඩක් වෙලාවට මේ රෝහල් ගත වෙන්නේ මේගොල්ලෝ මඟහරිනවා. ඒ වගේම තමයි මේ අනිසි ගැබ් ගැනීම පිළිසිඳ ගත්තාම මේගොල්ලෝ අනිසි විදිහට මේ ගැබ නැති කරගන්නත් උත්සාහ දරනවා. මේ නිසා දරුවන්ටත් ඒ වගේම මවගේ ජීවිතය අනාරක්ෂිත තත්ත්වයකට පත් වෙනවා. ඉතින් අපි කියන්නේ මේ වගේ මේ ලිංගික ශ්‍රමික කාන්තාවන්ට සෞඛ්‍යයට ඇති අයිතිය කොහොමද තහවුරු කරන්නේ කොහොමද මේ සමාජය තුළ මේගොල්ලෝ ගැන තියෙන මෙවැනි ඍණාත්මක ආකල්ප කොහොමද අපි අයින් කරන්නේ මම හිතන විදිහට මේ රාජ්‍ය නිලධාරීන්ට මේ සෞඛ්‍ය පහසුකම් ලබා දෙන මේ සමාජ ආරක්ෂණය තුළ මේගොල්ලන්ටත් අයිතියක් තියෙන්න ඕනේ අනිත් සියලුම කාන්තාවන්ට වගේම මේගොල්ලන්ටත් සෞඛ්‍ය තියෙන අයිතිය තහවුරු කරන්න ඇත්තරම මේක වග බලා ගන්න ඕන කියන එකත් මේ වෙලාවේ කතා කරන්න ඕනම කාරණයක්. මුතුමැණිකා මහනුවර පදිංචි දෙදරු මවක්. ඇය තම දරුවන් නඩත්තු කිරීම සඳහා ලිංගික ශ්‍රමිකයෙකු ලෙස කටයුතු කළා. වැඩිවියට පත්වුණු දරුවන් ඇයව අතහැර දැමීම නිසා ජීවිතයේ සැඳා සමයේදී පවා ලිංගික ශ්‍රමය වැය කිරීමට ඇයට සිදු වී තිබෙනවා. ඇගේ කතාව අපි එකතු කරගන්නේ සමාජ ආරක්ෂණයක් නොමැති තැන කොතරම් මානසික පීඩනයකට ඇය ලක් වුණාද කියන එක සම්බන්ධයෙන්. බෙලි තිබ්බේ ඇඟවල නෑ බෙලි. අපි දුක් විඳපු මිනිසුන්
අපි දැන් කීයක් හරි ඔය පේමන්ට් එකේ ඉඳලා දැන් ඔය මිසෙට් වෙන්න මේ මාකට් එකේ ඔය හරි කොහේ හරි ඉඳලා ස්විප් එක නුනම අර වැඩක කතා කරගන්න යනවා. ඒ බීලා බෑ මිස් කරගන්න බෑ. දැන් වයසයිනේ අපි ඔය බොරු කක් මොකක් හරි කියලා ඒ මිනිස්සුන්ගේ සේපෙලා ඉනවා. අතට කීයක් හරි ඉල්ලක 67ක් වෙනවා. අර දැන් ඉන්නවට ඉන්නවා. ඒත් වහලිටම් බීවා මිස් වහ බීවා තොරන්ට ඕන හැම දෙම් කරා. ලිංගික ශ්‍රමික ස්ත්‍රීන්ටත් අනෙත් සියලුම ස්ත්‍රීන්ට වගේ දරුවන් රැක බලා ගැනීම, වැඩිහිටි දෙමව්පියන් රැක බලා ගැනීම වගේම ආබාධිත සැමියන්, සහෝදර සහෝදරියන් රැක බලා ගැනීමටත් සිදුවනවා. මේ බරට කරගහන අතරේ ලිංගික ශ්‍රමික ස්ත්‍රීන්ට යැපෙන්න පුළුවන් විදිහේ සමාජ ආරක්ෂණයක් නැහැ. මේ සමාජ ආරක්ෂණය නැති තැන ලිංගික ශ්‍රමික ස්ත්‍රීන්ට විශේෂයෙන් වැඩිහිටියටපත් වෙනාම අත්වෙන ඉරණම මොකක්ද? ඉන්ද්‍රාණි, ඔබේ අත්දැකීම මොකක්ද මේ සම්බන්ධයෙන්? ලිංගික ශ්‍රමික ස්ත්‍රීන්ට සමාජ ආරක්ෂණය ඉතාම වැදගත් කාරණයක්. අපි දන්නවා මේ ලිංගික ශ්‍රමික ස්ත්‍රීන්ගේ සැඳෑ සමය ඉතාම අවිනිශ්චිත තත්ත්වයකට පත් වෙන බව. උදාහරණ වශයෙන් කිව්වොත් තම දරුවන් වයෝ වෘද්ධව තත්ත්වයට පත් වෙනකොට තමන්ගේ මව නිවසින් එළවා දානවා. ඒ නිසාම ඔවුන් හිඟමන් තත්ත්වයකටත් පත් වෙනවා. විශේෂයෙන්ම මේ ස්ත්‍රීන්ට වයසට යාමේදී, ඒ කියන්නේ වයෝ වෘද්ධ තත්ත්වයට පත්වීමේදී පවා ඒගොල්ලන්ට මේ කතා කරන්නද, ඒගොල්ලගේ ප්‍රශ්න කතා කරන්න, ඒගොල්ලගේ දුක කියන්න, එයාට යම් කිසි දෙයක් කියන්න, එයාගේ මානසික සහනයට පවා එයාට කතා කරන්නට මිත්‍රශීලී පරිසරයක් නැති නිසාම මේගොල්ලෝ විශේෂයෙන්ම මානසික පීඩනය, ආතතිය වගේ තත්ත්වයන් වලටත් පත් වෙනවා. අපි දන්නවා ගොඩක් වෙලාවට මේ කාන්තාවන්, මේ ලිංගික ශ්‍රමික ස්ත්‍රීන් වයෝවෘද්ධ තත්ත්වයට පත් වෙනකොට ඇත්තටම ඒගොල්ලන්ගේ අර අපි වචනට කියනවා අවලංග කාසි වගේ. ඉතින් ඒ වගේ මේගොල්ලන්ට මේගොල්ලන්ගේ මේ නොසලකා හැරීම ඉතාම භයානක තත්ත්වයකට තමයි පත් වෙන්නේ. ඒගොල්ලන්ට අවසානයේ අපි දැකලා තියෙනවා බස් හෝල්ට් එකක, එහෙම නැත්නම් පේමන්ට් එකක තමයි ඒගොල්ලන්ගේ අවසාන හුස්ම පොද හෙලන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා අපිට උදාහරණ ගොඩාක් තියෙනවා මේ සමාජය තුළ දැකපු. එයාලා වයසට යාමේදී ඒගොල්ලෝ ඇවිද ගන්න බැරි තත්ත්වයකට පත් වෙද්දී, ඊටාම ජරාජීර්ණ තත්ත්වයකට පත් වුනහම කිසිම කෙනෙක්, අවට අසල්වැසියෙක් පවා ඒගොල්ල දිහා බලන්නේ නැහැ. ඒගොල්ලන්ට තියෙන තත්ත්වයන් පිළිබඳ විශේෂයෙන්ම නිලධාරීන්ට පවා ඒ සම්බන්ධව, ඔය සමාජ සංවර්ධන නිලධාරීන්වා, සමාජ සේවා නිලධාරී, මේගොල්ලන්ට පවා මේ පිළිබඳව තොරතුරක්වත් මේ සමාජයේ ඉන්න මිනිස්සු දෙන්නට පවා මිනිස්සු ඒ තරමටම අන්ත විදිහට මේගොල්ලෝ දිහා බලන තත්ත්වයක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. අපි දන්නවා මේ ලිංගික ශ්‍රමික ස්ත්‍රීන්ට සමාජ ආරක්ෂණයක් තියෙනවා නම් ඇත්තටම ඔවුන් මේ තත්ත්වයකට පත් වෙන්නේ නැහැ. අර ඒගොල්ලන්ගේ මේ තත්ත්වයන් දිහා බලලා මේගොල්ලන්ගේ මේ සැඳෑ කාලය ගෙවන්න මේගොල්ලන්ට තත්ත්වයක් ඇති කිරීම මං හිතන්නේ ඇත්තටම ඉතා වැදගත්. මොකද මෙයාලා මම දකින විදිහට මේගොල්ලත් එක්තරා කම්කරුවෙක්. ඉන්තු නුවර එළියේ පදිංචි එක්තරු මවක්. ඇය වයසට ගියත් සිය ජීවනෝපාය සඳහා ලිංගික ශ්‍රමයේ සැපයීම කරගෙන යනවා. ජීවිතය ගෙවී ගිය ආකාරය ගැන ඇයට දුකක්, ලැජ්ජාවක් සහ බලාපොරොත්තු සුන්වීමක් දැනෙන නමුත් ඊට විකල්පයක් පේන තෙක් මානයක නැහැ. සැඳේ සමයේදී සමාජ ආරක්ෂණය නොමැති නිසා ලිංගික ශ්‍රමික ස්ත්‍රීන් මුහුණ දෙන යථාර්ථයේ තවත් පැත්තක් තමයි ඉන්දුගේ කතාව. මට වයස 56. දැන් අපි වයසේ හැටියට අපි දැක්කම තඳ ගන්නෑ. දැන් නම් ඉතින් කායි කර ගියොත් 500කට වැඩි නම් කොටින්ම දෙන්නේ නැහැ. දෙනවා අඩුයි. කවුරු හරි ආවට යන්න ගැවුට කෑම ගන්නවා සල්ලි වලට. එතකොට බස් කැටයක් හොයා ගන්න, කොහෙන් හරි හොයා ගන්න. ඉතුරු කරලා කිසි දෙයක් නැහැ මිත්. ඒ වෙනට කෑව බිබර කිසි දෙයක් ඉතුරු කරන්න තරම් අපිට හම්බෙන්නේ නැහැ. හැමදාම කරන්න බෑ. මොනවා කරන්නද කියලා දන්නේ.
සතුටක් කියලා නෑ දුකසෙම ඉන්නවා සතුට වෙන්න තරම් දේවල් වෙලේ නෑනේ මිස් අපේ සමාජය මේ தත්ත්වය පිළිගත්තේ නැතත් මේගොල්ලන්ටත් යුක්තිය හා සාධාරණත්වය අත්‍යවශ්‍යම කාරණයක්. ඒ නිසා මම හිතනවා ලිංගික ශ්‍රමික ස්ත්‍රීන්ට මේ සමාජ ආරක්ෂණය ඉතාමත්ම වැදගත් කාරණයක්. මේ සාකච්ඡාවේදී ඉන්ද්‍රාණි ඔබ කරුණු කිහිපයක් ඉදිරිපත් කළා. පළමුවෙන් තමයි රජයේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලින් ලිංගික ශ්‍රමික ප්‍රජාව බැහැර කරලා තියෙන එක. දෙවැනි එක ඒවාට ප්‍රවේශ වීමේදී ලිංගික අල්ලස් ලබා දීමට මේ ස්ත්‍රීන්ට සිදුවීම. තුන්වැනි එක දරුවන්ගේ රැකවරණය අහිමි වී යාම. හතර අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා අහිමි වී යාම. ඒ වගේම පස්වැනියට සමාජ ආරක්ෂණේ නොමැති නිසා ඔවුන් පත්වන මානසික පීඩනය මේ කරුණු පහ සම්බන්ධයෙන් ඔබ තොරතුරු ඉදිරිපත් කරා. ඔබට බොහොමත්ම සූතිවන්ත වෙනවා අද සාකච්ඡාවට එකතු වීම සම්බන්ධයෙන්. Cost of Sex podcast මාලාවේ සිවුවන කතාංගේ වන්නේ නිරපරාධකරණයයි. ඒ සමගින් එක්වන ලෙස ඔබ සියලු දෙනාට ආරාධනා කරමින් අපි සමුගන්නවා. ඔබ සැමට ජය හා සතුට.